සුබ දවසක් ඔයාලා හැමෝටම. A level biology සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වයේ පාඩමේ මුල ඉඳන් කරන වීඩියෝ සීරීස් එකක් මේක. ඉතින් අද මානව හෘදයේ ව්‍යුහය ගැන සරලව කතා කරමු. ඔයාලා දන්නවා අපේ මුළු ශරීරයටම රුධිරය පොම්ප කරන්නේ අපේ මේ හෘදය. අපේ හෘදයේ පිහිටීම ගැන ඔයාලා මෙන්න මේ විදියට මතක තියාගන්න. ඔයාලා දන්නවා මහා ප්‍රාචීරය කියන ලොකු පේශිය. මෙන්න මේ මහා ප්‍රාචීරයට පහලින් තියෙන්නේ උදර කුහරය. ඉහලින් තියෙන්නේ උරස් කුහරය. මෙන්න මේ උරස් කුහරය තුල තමයි අපේ හෘදය පිහිටලා තියෙන්නේ. ඔයාලා හිතන්න අපේ ඇඟ හරියටම දෙපැත්තට බෙදෙන්න උඩ ඉඳන් පහළට ඉරක් ගැහුවා කියලා. පෙනහැලි දෙක අතර මෙන්න මේ මධ්‍ය රේඛාවට පොඩ්ඩක් වම් පැත්තට බර වෙන්න තමයි අපේ හෘදය පිහිටන්නේ. හෘදයේ සයිස් එක සාමාන්‍යයෙන් අත මිට මොළවපුවාම තියෙන ප්‍රමාණය කියලා හිතන්න පුළුවන්. ඔයාලා දන්නවා අපේ හෘදයේ සහ පෙනහළු වල ආරක්ෂාවට ඉදිරියෙන් පර්ශු පිහිටලා තියෙනවා. අපි දැන් හෘදයේ ව්‍යුහය ගැන පැහැදිලිව කතා කරමු. දල වශයෙන් අපේ හෘදයට කේතුමය හැඩයක් තමයි තියෙන්නේ. අර අපි දන්න හાર્ට් එකේ හැඩය නෙමෙයි, මේකට කේතුමය හැඩයක් තමයි තියෙන්නේ. අපේ හෘදය කුහරමය හා පේශිමය අවයවය. අපි බලමු දැන් අපේ හෘදයේ බිත්තිය කොහොමද සකස් වෙලා තියෙන්නේ කියලා. මේ හෘත් බිත්තියට පටක ස්තර තුනක් තියෙනවා. මොනවාද ඒ? අපේ හෘත් බිත්තියේ පිටතින්ම නැත්නම් බාහිරින්ම තියෙන ලේයර් එක තමයි පෙරිකාඩියම. ඊට පස්සේ මේ පෙරිකාඩියමට පිටිපස්සෙන් තියෙන ලේයර් එක තමයි මයෝකාඩියම. මේ හෘත් බිත්තියේ ස්තර තුනෙන් මැද තියෙන්නේ මේ මයෝකාඩියම. ඊට පස්සේ හෘත් බිත්තියේ ඇතුළතින්ම පිහිටන ලේයර් එක තමයි එන්ඩෝකාඩියම. මේ ස්තර තුන ගැන කතා කරමු දැන්. මේ පිටතින්ම තියෙන පෙරිකාඩියම මඩි දෙකකින් තමයි හැදිලා තියෙන්නේ. මේ මඩි කියන්නේත් හරියට ලේයර් වගේ. හරි, මේ මඩි දෙක ගත්තම පිටතින් තියෙන්නේ තන්තුමය පෙරිකාඩියම. ඇතුළතින් තියෙන්නේ මස්තුමය පෙරිකාඩියම. දැන් කතා කරමු මැද තියෙන ස්තරය මයෝකාඩියම ගැන. හෘදයේ පමණක් තියෙන හෘත් පේශි වලින් තමයි මේ මයෝකාඩියම හැදිලා තියෙන්නේ. හෘත් බිත්තියේ වැඩි ඉඩක් ගන්න මේ මයෝකාඩියම. මොකද රුධිරය පොම්ප කිරීමට ඕනි බලය මේ හෘත් පේශි වලින් දෙන නිසා. ඔයාලා දන්නවද සාමාන්‍යයෙන් අපේ මොළයනේ අනිත් හැම කොටසක්ම පාලනය කරන්නේ. මෙහෙම හිතලා වැඩක් කරන්න පුළුවන් අපේ මොළයට විතරක් නෙවෙයි. අපේ හાર્ට් එකට නැත්නම් අපේ හෘදයටත් පුළුවන් හිතන්න. හරි, හෘදයේ විද්‍යුත් සංඥා සම්ප්‍රේෂණයට මයෝකාඩියම වැදගත්. හෘදයේ සන්නායක පද්ධතිය ගැන කතා කරද්දී මේ දේවල් පැහැදිලි කරගමු. එන්ඩෝකාඩියම ඇතුළතම ස්තරය ගැන කතා කළොත් මේක සිනිඳු පටලයක්. පැතලි අපිච්ඡද සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. මේ සිනිඳු පටලය නිසා රුධිරය ගලා යන්න සුමට පුෂ්ඨයක් අපේ හෘදයේ කුහර මත හදලා දෙනවා. හරි, මෙන්න මේ විදියට අපේ හෘදයේ හරි මැද්දෙන් බිත්තියක් තියෙනවා. මේ බිත්තියෙන් අපේ හෘදය වම් සහ දකුණු පැති දෙකකට පැහැදිලිව බෙදිලා තියෙන්නේ. ඔයාලා දන්නවා අපේ හෘදයේ කුටීර හතරක් තියෙනවා. මෙන්න මේ ඉහළ කුටීර දෙක කර්ණිකා, පහළින් තියෙන කුටීර දෙක කෝෂිකා. එතකොට මේ වම් සහ දකුණු පැති දෙකක් තියෙනවනේ අපේ හෘදයේ. මේ දකුණු පැත්තේ තියෙන්නේ දකුණු කර්ණිකාව. ඊට පහළින් දකුණු කෝෂිකාව. වම් පැත්තේ වම් කර්ණිකාව. ඊට පහළින් වම් කෝෂිකාව. ඔයාලා දන්නවා අපේ හෘදයේ කපාට තියෙනවා. මේ කපාට කියන්නේ රුධිරය එක දිශාවකට පමණක් ගමන් කරවන්න හැදිලා තියෙන දේවල්. මෙන්න මේ වම් පැත්තේ වම් කර්ණිකාවයි වම් කෝෂිකාවයි අතර රුධිරය ගලන්න ද්විතුණ්ඩ කපාටය තියෙනවා. කර්ණිකාවෙන් කෝෂිකාවට රුධිරය යවනවා. පහළ පැත්තට තමයි මේ කපාටය ඇරෙන්නේ. ඊට පස්සේ දකුණු කර්ණිකාවයි දකුණු කෝෂිකාවයි අතර තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටය. ඇත්තට මේ කපාටයේ පියන් තුනයි. ත්‍රිතුණ්ඩ කපාටය. වම් පැත්තේ පියන් දෙකයි. ද්විතුණ්ඩ කපාටය. මේ දෙක පටල ගන්න එපා. පැටලෙන්නේ නැති වෙන්න මෙහෙම මතක තියාගන්න. වම් කියද්දි අකුරු දෙකයි. ද්විතුණ්ඩ කපාටය. දකුණු කියද්දි අකුරු තුනයි. ත්‍රිතුණ්ඩ කපාටය. තවත් කපාට තියෙනවා. ඔයාලා දන්නවා හෘදයෙන් අපේ දේහයට රුධිරය පොම්ප කරන්නේ මේ සංස්ථානික මහා ධමනිය.
මේ දමනයට හර්දෙන් රුධිරය පොම්ප කරන තැන තියෙනවා සංස්ථානික අඩසඳ කපාටය. තව අපේ හර්දෙන් පෙනහැලිවලට රුධිරය ගෙන යන පුප්පුෂීය දමනිය පටන් ගන්න තැන තියෙනවා පුප්පුෂීය අඩසඳ කපාටය. දැන් මේ දිතුන්ඩ සහ ත්‍රිතුන්ඩ කපාට පහළටන ඇරෙන්නේ. මේකටත් පොඩි සිිස්ටම් එකක් තියෙනවා. මේ කෝෂිකාවල බිත්තියේ උඩට නෙරුම් තියෙනවා. මේ නෙරුම්වලට කියනවා හර්ත් පිටිකා පේසි කියලා. මෙන්න මේ පිටිකා පේසියයි කපාටයි සම්බන්ධ වෙලා තන්තු වර්ගයක් තියෙනවා. මේ තන්තුවලට කියන්නේ හර්ත් රජ්ජු කියලා. මේ වයින් කරන්නේ කපාටේ උඩට ඇරෙන්නේ නැතුව පහළට විතරක් ඇරෙන්න ක්‍රියා කරන එක. හෘදයේ රුධිර වාහිනී ගත්තොත් හෘදේ තුලට රුධිරය ගෙන වාහිනී ශිරා, හෘදෙන් එළියට රුධිරය අරන් යන වාහිනී ධමනි. කලින් වීඩියෝ එකේ මේ දේවල් පැහැදිලිව කතා කරා. ලින්ක් එක පහලින් දාලා තියෙනවා. ඒ වීඩියෝ එක බලලා මේක බැලුවනම් ඔයාලට ගොඩක් පැහැදිලි වෙයි. අපේ හෘදේ දකුණු පැත්තේ තියෙන්නේ ඔක්සිජන් අඩු රුධිරය. වම් පැත්තේ තියෙන්නේ ඔක්සිජන් පෝෂිත රුධිරය. අපේ ඇඟේ ඉහළ කොටස් වලින් එන ඔක්සිජන් අඩු රුධිරය හෘදයට එන්නේ මේ උත්තර මහා ශිරාවෙන්. පහළ ප්‍රදේශවල ඔක්සිජන් අඩු රුධිරය ගේන්නේ අදර මහා ශිරාවෙන්. ඊට පස්සේ පෙනහළු වලින් එන ඔක්සිජන් පෝෂිත රුධිරය පුප්පුෂීය ශිරාවලින් වම් කර්ණිකාවට එනවා. මං ආයෙත් කියනවා රුධිර සංසරණ පද්ධතිය වීඩියෝ එකේ පැහැදිලිව මේවා එකින් එක කතා කරා. අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. ලින්ක් එක පහලින් දාලා තියෙනවා. හරි, තවත් විශේෂ කාරණයක් තමයි අපේ හෘදය ගැන. කර්ණිකාවල බිත්තියට වඩා කෝෂිකාවල බිත්තිය ඝනකමින් වැඩි. එහෙම වෙන්නේ කර්ණිකාවලින් කරන්නේ රුධිරය කෝෂිකාවට යවන එකනේ. ඒ වුණාට කෝෂිකා මුළු දේහයටම රුධිරය පොම්ප කරන්න ලොකු කාර්යයක් කරනවා. අන්න ඒ නිසා කෝෂිකා බිත්ති ඝනකමින් වැඩි. තව දෙයක්, දකුණු කෝෂිකා බිත්තියට වඩා වම් කෝෂිකා බිත්තිය ඝනකමින් වැඩි. එහෙම වෙන්නේ දකුණු කෝෂිකාවෙන් පෙනහැලිවලටනේ රුධිරය පොම්ප කරන්නේ. ඒත් වම් කෝෂිකාවෙන් මුළු දේහයටම රුධිරය පොම්ප කරනවනේ. ඒක නිසා මේ වම් කෝෂිකාවට ලොකු පීඩනයක් ඕන නිසා මේකේ බිත්තිය ඝනකමින් වැඩි. හරි, මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. හෘදයේ සන්නායක පද්ධතිය ගැන පැහැදිලි වීඩියෝ එකකින් අරන් එන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. හැමෝටම ගුඩ් ලක්.